සුබ දවසක් වේවාද නම් මේ තාත්තේ පුතේ දුවේ. අපේ ජීවිතවල ෆෝවර්ඩ් වෙනවයි කියලා එකක් තියෙනවා, බැක්වර්ඩ් වෙනවයි කියලා තියෙනවා. ඉදිරිපත් වෙනවයි කියලා කියනවා, පසුබසිනවයි කියලා තියෙනවා. එතකොට මේ ඔබේ මගේ ජීවිතයේ දෙවන වහන්සේ වරප්‍රසාද දීලා තියෙන්නේ පසුබහින්න නෙමෙයි, ඉදිරියට යන්න. නමුත් එතකොට ඉදිරියට යන්න නම් හොඳ පෞරුෂත්වයක් තියෙන්න ඕනේ. හොඳ කළමනාකරණයක් තියෙන්න ඕනේ. එතකොට මේ අපිට මේ විශ්වයට දෙන පණිවිඩය ඒ විශ්වයේ මිනිසුන්ට උකහා ගන්න, වටහාගෙන අවබෝධ කරගෙන ඒ ජීවිතයට සහනයක් ලබන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. නැත්නම් ගොඩක් වෙලාවට මොකද වෙන්නේ, කතා මාලාවක් තියෙනවා, කතා වස්තුවක් තියෙනවා, හැබැයි එකක්වත් අපේ ජීවිතවලට බලපාන්න යන්නේ නැහැ. ඒතර දෙවියන් වහන්සේ ජීවිතයට බලපාන ආකාරයෙන් හැම දෙයක්ම ලකලැස්සි කරලා දෙනවා. ඉතින් ඔබේ අතේ තමයි තියෙන්නේ. ඔබට දුර්වල චරිතයක් වශයෙන් මේ විශ්වය තුළ ජීවත් වෙන්නත් පුළුවන්, ප්‍රබල චරිතයක් වශයෙන් ජීවත් වෙන්න පුළුවන්. ඔබ ගාව තියෙන කර්කශක අත්දැකීමක් කියලා ඔබට කියන්න ඕන නම් ඒක තමයි ඔබ හෙළිදරව් කරන්නට යන්නේ. ඔබ ළඟ තියෙන සුන්දර මනහර දෙකුම්කළු ආදරවන්ත ජීවිත අත්දැකීමක් කියලා කියනවා නම් ඒකම තමයි ඔබේ ජීවිතය ඇතුලේ තත්ත්වවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා මම ඉතාමත් ගෞරවයෙන් ඔබගෙන් ඉල්ලනවා, ඔබ දෙවියන් වහන්සේ ගාවට ගියාට පස්සේ ඔබට ඇතිවෙන ප්‍රතිහාර, ඔබට ඇතිවෙන ජලගැල්මවල්, ඔබට ඇතිවෙන අමාරුකම්, ඔබට ඇතිවෙන සතුට, මේ හැම එකක්ම ස්වාමින් වහන්සේගෙන් කියලා අයිති කරගත්තොත් ඒ දුර්වල විච්ච මොහොතේදී දේව ශක්තියෙන් ඔබේ ජීවිත ආශිර්වාද වෙලා ප්‍රබල වෙනවා. ඒ නිසා මනුස්සයන් වශයෙන් අපේ ජීවිත තියෙන්නේ පරාජිත තැනක නෙමෙයි, අපේ ජීවිත තියෙන්නේ විජයග්‍රාහී ගමනක් මත. මේ විජේග්‍රාහී ගමනක් මත අපේ ජීවිත රඳවල නම් තියෙන්නේ ඔබේ ජීවිතයත් එතනට පත් කරගත්තම තමයි අපිට කණ්ඩායමක් වශයෙන් මේ වන්දනා ගමන යන්න පිටත් වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් මම ඔබට ස්තුතිවන්ත වෙනවා මෙතුවක් කළ ඔබ ආපු ගමනට. ඔබට යන්න පුළුවන් ගමන ගැන සන්තෝෂ වෙනවා. කිසිම දවසකදී නපුරා අන්ධකාර බලවේගයන්වලට ඔබ යටපත් කරන්න ඉඩ නොදී ආශිර්වාදාත්මක දිවි පෙවතක් ගත කරමින් සතුටු සිතින් ජීවත් වෙන්න දේව ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. Just wait a minute.